විශේෂ මතක් කරන්න ඕනි කාරණා කීපයක් තියෙනවා. පහුගිය කාලේ මේ රටේ ජනතාවට කන්න බොන්න නැති වෙලා මේ රටේ ජනතාව පහලටම වැටිච්ච කාලයක් තිබ්බා. ඒ කාලේ උදා කරන්න මේ රටේ දේශපාලඥයෝ තමයි පාර කැපුවේ. පහුගිය යහපාලන පාලන කාලේ ඒ යහපාලන ත්‍රාඩ කල්ලිය මේ රටේ ජනතාවගේ දිපිච්ච අවසන් බලාපොරොත්තුවක් නැති කරලා දැම්මා. ඒ බලාපොරොත්තුව නැති කරන්න මේ ත්‍රාඩ කල්ලියත් එක්ක එකතු වුණා වියත්මග කියලා. වියත්මග තමයි හරිනම වෙන්න ඕනේ මේ වියත්මගේ. මේ වියත්මගේ හිටියේ ත්‍රාඩ මහාචාර්යවරුන්ගේ කැරට්ව හැලි කිරීම තමයි දැන් අද දවසේදී මා සිද්ධ කරන්නට සූදානම් වෙලා ඉන්නේ. පහුගිය වතාවක මම පැහැදිලිව චෝදනා කළා රුසියාවේ වර්තමාන ශ්‍රී ලංකා තානාපතිවරියට. ඇය පෞද්ගලිකව ව්‍යාපාර ප්‍රවර්ධනය සිද්ධ කරන රුසියාවේ. ඒ තමයි ජනිතා ලියනගේ. ජනිතා ලියනගේගේ සැමියා තමයි සුදත්ත ලියනගේ මහාචාර්යවරයා. එතකොට මේ මහාචාර්ය කල්ලිය දිගින් දිගටම මේ සිද්ධ කරන ක්‍රියා අපි අල්ලස්සා දූෂණ කොමිසමට දුන්නා. අල්ලස්සා දූෂණ කොමිසමට අපි දැම්මේ ගමන්ම සුදත්ත ලියනගේ මේ රටින් පැනලා යනවා. Tamanta හිමි වෙලා තිබ්බ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරයද අතෑරලා. ඒ කියන්නේ මුන් හොරා කාලා හොරකම ඔප්පු වෙනකොට මේ රටින් පැනලා තියෙනවා. ඒ කල්ලියෙම ඉන්න තවත් රාඩයක් ගැන අද දවසේදී සියලු තොරතුරු අපි අනාවරණය කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ ත්‍රාඩය මහවුළු ගෙදර යනකම් අපි මේ ක්‍රියා පටිපාටි අරගෙන යනවා කියන එකත් කියන්න කැමතියි. ඔහු තමයි වර්තමානයේ රජයට අයිතිව තියෙන අර්ධ රාජ්‍ය විශාලතම විශ්වවිද්‍යාලය වෙන NSBM ආයතනයේ උපකුලපතිවරයා. නමින් ඔහු ඇවිල්ලා ආචාර්ය වීරසිංහ. එතකොට ආචාර්ය වීරසිංහගේ සියලුම කැරැක්ටුව අද මාධ්‍ය හමුවේදී අපහෙලිදරව් කරන්න සූදානම්. ඒ වගේම මේ NSBM කියන ආයතනය කාගේවත් පුද්ගලික ආයතනයක් නෙමෙයි. කාඩවත් පුද්ගලිකව කන්න හදපු ආයතනයක් නෙමෙයි. මෙවුව රජයේ ආයතන. මේ රටේ ඉන්න ජනතාවට මේ රටේ ඉන්න ශිෂ්‍යයින්ට නිදහසේ ඒ අධ්‍යාපනයේ භුක්ති විඳින තියෙන තවත් එක් සරසවියක් තමයි මේ NSBM කියන්නේ. ඒ වගේම අර පිටරට ගිහිල්ලා ලොකු ගාණක් වියදම් කරන්නේ නැතුව ඊටත් වඩා අඩු ගණනකින් පිටරටත් වඩා ගුණාත්මක ආකාරයේ ඒ අධ්‍යාපනය ලබන්න තියෙන ආයතනයක් තමයි NSBM කියන්නේ. එතකොට මේකෙදි මුලින්ම හැමතැනම දූෂණ වංචා තියෙනවා. මේ දූෂණ වංචා පටන් ගන්නෙ ටෙන්ඩර් පටිපාටි වලින්. මේ උපකුලපතිවරයා වීරසිංහ ආචාර්ය කියන්න බෑ. ආචාර්ය පට්ටම කෙසේ වෙතත් හොරාචාර්ය වීරසිංහගේ ටෙන්ඩර් මගඩිය හෙලි කරන්න තමයි මේ සූදානම් වෙලා ඉන්නේ. මේකේ NSBM එකට අයත් එක ටෙන්ඩර් එකක් යනවා පහුගිය කාලේ. ඒ ටෙන්ඩර් එකේදී ඒ ටෙන්ඩර් කමිටුව දාලා ඒකදී එක්තරා සමාගමක් තෝරාපත් වෙනවා මේ ටෙන්ඩරේ ගැනීම සඳහා. එතකොට ඒ ටෙන්ඩරේ වටිනාකම මිලියන 112ක්. ඒ මිලියන 112කට තිබ්බ ටෙන්ඩරය මේ උපකුලපතිවරයා අමාත්‍යාංශ ලේකම්ට බලපෑම් කළා. අමාත්‍යාංශ ලේකම් හරහා මේ ටෙන්ඩරේ නැවත රිවර්ස් කරගන්නවා. එතකොට මේ අමාත්‍යාංශ ලේකම් වෙච්ච රණේපුර මේ ටෙන්ඩරේ අවලංගු කරන්න කියලා ටෙන්ඩර් කමිටුවෙන් බලෙන් අස්සන් ලබා ගන්නවා. අස්සන් ලබාගෙන වැඩිපුර මිලියන 75ක් ගෙවලා මිලියන 187කට මේ ටෙන්ඩරේ බාර දෙනවා. ඊට පස්සේ තවත් ටෙන්ඩරයක් යනවා NSBM හරිත සරසවියේ ප්‍රධාන කේබල් පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා. මේ ප්‍රධාන කේබල් පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා ලංකාවේ ප්‍රසිද්ධ රජයේ විදුලි සංදේශ ආයතනයක් අඩු කොටේෂන් එකක් දාලා ඉදිරිපත් කරනවා. ඒ කොටේෂන් එකේ මිල රුපියල් මිලියන 35ක්. හැබැයි ඒ මිලියන 35ට ඒ ටෙන්ඩර් එක දෙන්න කැමති වෙන්නේ නැහැ මේ උපකුලපතිවරයා. මොකද උපකුලපතිවරයා සමග මේ වියත් මගේ ඉන්න මහාචාර්යවරු කියාගන්න කොට කණ්ඩායම කොමිස් ගහලා ගහලා ඒක බෙදන්න තියෙනවා අමාත්‍යවරුන්ට හිටපු ජනාධිපතිවරයාට. මං එහෙම කිව්වත් නිවැරදි. ඒ ජනාධිපතිවරයාගේ වටේ ඉන්න හෙංචයියන්ට මේ කොමිස් බෙදීම සිද්ධ වෙනවා. එහෙමනම් මේ කොමිස් බෙදාගන්න බැරි කොමිස් ගහන්න බැරි නිසා මේ ටෙන්ඩරේ අවලංගු කරලා ඔහු නැවත ලබා දෙනවා මිලියන 70කට ඒ ටෙන්ඩරේ ලබා දෙනවා. මේ සම්බන්ධයේදී අද දවසේදී අපි මාධ්‍යයට හෙළි කළා
හෙට අනිද්දා ඇතුළත අල්ලාහ් දූෂණ විමර්ශන ඒකකයට මේක පැමිණිලක් විදිහට අපි ගොනු කරනවා මේ ටෙන්ඩර් මගඩිය සම්බන්ධයෙන් මේ ටෙන්ඩර් මගඩියේදී ශ්‍රී ලංකාවේ ජනතාවට අහිමි කරපු මුදල මිලියන 100කට වඩා අධිකයි එහෙමනම් මෙවුවා මේ රටේ මිනිස්සුන්ගේ මහජන මුදල් මේ මහජන මුදල් අවභාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම ඔවුන්ට දඬුවම් ලැබිය යුතුමයි එතකොට මේ මගඩිය සඳහා සුසිල් ප්‍රේමජාන්ත අමාත්‍යවරයා ඍජුව වගේ කිය යුතුයි මේ NSBM හරිත සරසවිය පාලනය වෙන්නේ නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අධිකාරිය එහෙමනම් මේ අධිකාරිය බලන්න ඕනි මේ වගේ වංචා සාගත දේවල් සිද්ධ වෙනකොට මේකට කවුද මේ මෙතන මුල ඉන්නේ මේ මොන ක්‍රියාදාමයක්ද මේ සිද්ධ වෙන්නේ කියලා ඔවුන් වගකීම ගන්න ඕනි දැන් මේ උපකල්පතිවරයා අවුරුදු ගණනාවක් ඉන්නවා තමන්ගේ සේවා කාලය රැඳී ඉන්නවා එහෙම රාජ්‍ය ආයතනයක උපරිම අවුරුදු 3ක් උපරිමයට ගියත් අවුරුදු 5 ඉන්න පුළුවන් ආයතන ප්‍රධානියෙක් වෙලා හැබැයි මොහු අවුරුදු 9කට ආසන්න කාලයක් මුලින්ම NIBM ආරම්භ වෙනවා NIBM ආරම්භ වෙලා 2007 දී තමයි NIBM ආරම්භ වෙන්නේ NIBM එකට එනවා මේ වීරසිංහ විධායක නිලධාරියෙක් විදියට ඊට පස්සේ 2012 දී NSBM ආයතනය මේ හරිත සරසවි ආරම්භ වෙච්ච දවසේ ඉඳලා අද වෙනකම් මේ පුටුවට වෙලා මහාචාර්යවරයා හොරා කරනවා මේකට පැහැදිලිවම යහපාලන ආණ්ඩුව වගේ කිය යුතුයි ඒ යහපාලන ආණ්ඩුවේ හෙංජයියෙක් වෙච්චියක් මේ වර්තමාන ජනාධිපතිවරයාද මේකට ආවඩමින් තව දුරටත් ඔහුට මේ තනතුරේ රැඳී ඉන්න අවසර දීලා තියෙනවා ඒ වගේම තව හරි හරි වැඩ වෙනවා මේ NSBM සරසවි ඇතුලේ දැන් මොහුගේ පඩිය රුපියල් ලක්ෂ 5යි මාසෙකට මොහුට තියෙන කෝටි ගණන් වටිනා සංචාරක නිකේතන පහුගේ අවුරුදු 2-3 ඇතුළත තමයි මේ සියලුම සංචාරක නිකේතන ගොඩනංවලා තියෙන්නේ එතකොට මේ සංචාරක නිකේතන ගොඩනංවන්න NSBM ආයතනයේ ඒ නඩත් වංශයේ සියලුම සේවකයන් මේ සංචාරක හෝටල් වලට ගිහිල්ලා එව්වයි වැඩ කරනවා හැබැයි පඩිය ගෙවන්නේ NSBM ආයතනයේ ඒ විතරක් නෙමෙයි මොහුට වෙනම ගියක් තියෙනවා මේ NSBM සරසවිය ඇතුළත. ඒකට වෙනම සේවක යොදවලා ඉන්නවා. සතියක ආහාර පානවල වියදම් විතරක් රුපියල් 20,000ක් විතර යනවා. ඉතින් මේ තාක් සියලුම සැප සම්පත් දීලා මේක ඇතුලේ ගේකුත් දීලා තව වාහන දීලා BMW රථයක් දීලා ඒ හැම දේවල්ම කළා තියෙද්දි තවත් කොමිස් ගැහින් මේ බලවත් ආශාවෙන් NSBM එකට අදාළ සියලුම ටෙන්ඩර් සියලුම වාහන මිලදී ගැනීම සහ අනිකුත් මිලදී ගැනීම තමන්ගේ හිතවතුන්ගේ සහ තමන්ගේ හෙංචයියන්ට බාර දීමේ කූට ක්‍රියාමාර්ගය තවදුරටත් බොහෝ ක්‍රියාත්මක කරනවා. ඒක බොරුනම් මෙතන තියෙනවා ඔහුගේ තවත් කරපු වංචා සම්බන්ධයෙන් හොන්ඩා CRV පෞද්ගලික රථයක් ඔහුට NSBM සරසවියෙන් දීලා තියෙනවා ඒ පෞද්ගලික රථය ඔහුගේ බිරිඳ තමයි දැන් පාවිච්චි කරන්නේ එතකොට ආයතනයක සභාපතිවරයෙක්ට ලබා දීලා තියෙන නිල රථයත් ඔහුගේ පවුලේ වෙනත් අයෙකුට පුද්ගලිකව භාවිතා කිරීමේ හැකියාවක් නැහැ ඒක ආයතනයේ සභාපතිවරයා භාවිතා කරන්නේ නැත්නම් රථ ඒ ආයතනයේ රථගාලයේ හෝ ආයතනයට අනුබද්ධ තැනක නවතා තැබිය යුතුයි. හැබැයි ඒ දේවල් එහෙම වෙලා නැහැ. ඒක පුද්ගලික ආකාරයට භාවිතා කරනවා. ඊට පස්සේ අපි යමු ඔහුගේ මේ වෙනත් ක්‍රියාමාර්ග පිළිබඳව. විශේෂයෙන්ම NSBM ආයතනයේ ව්‍යාපාර කළමනාකරණ ආයතනයේද සියලුම බඳවා ගැනීම වල ක්‍රියාත්මක වෙන්නේ මේ උපකුලපතිවරයා යටතේ මේ සියලුම ඉන්ටර්විව් වලට අනිවාර්යෙන් පැමිණෙන කෙනෙක් තමයි උපකුලපතිවරයා. එතකොට මේ පැමිණිලා ඔහු තෝරාගන්නේ ඇහැට කනට පේන ආචාර්යවරියන් තමයි මේ මේකේ උපදේශන සහ අධ්‍යාපන කටයුතු ලබා දෙන්න. ඊට පස්සේ මේක ඇතුලේ වාර්තා වෙනවා ලිංගික අල්ලස් ගැනීමේ සිද්ධි බොහොමයක්. මේ ආචාර්යවරියන්ට මේ උපකුලපතිවරයා විසින් නොයෙකුත් අවස්ථාවන්හිදී තාඩන පීඩන කළා ලිංගික අල්ලස් ඉල්ලලා එව්ව ලිඛිතව ලියලා දීලා ඒ ආචාර්යවරියන් මේ ආයතනයෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ පිළිබඳ සියලුම සාක්ෂි අපසතුයි.
ඒ සම්බන්ධයෙන් වාර්තාද අපි ඉදිරියේදී අල්ලස් කොමිසමට පැමිණිල්ල සිද්ධ කරන දවසේදී සියලුම නම්ගම් හේතු සාක්ෂි සහිතව ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ උපකොළපතිවරයා හරිම ලිංගික ඇරියස් එකක් තියෙන උපකොළපතිවරයෙක්. ඔහුගේ ඒ හෝටල්වල ෆොටෝ ෂූට් කරන්න ඔහු අරන් යන්නේ NSBA මායතනයේ ඉන්න නිලධාරිනියන්. ඒ වැඩ කරන නිලධාරිනියන් බලන්න කොතරම් ලැජ්ජාසහගත දෙයක්ද මේ වගේ අඩ නිරුවත් ෆොටෝ ෂූට් වලට මේ වගේ සරසවියක වැඩ කරන අය කැඩුව යන තරම් උපකල්පතිවරයා නිඳිත තුච්ච විදියට හැසිරෙනවා නම් ඒක ඇත්තටම ඒ ආයතනයේ අධ්‍යාපනය ලබන සියලු දෙනාට බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එමනම් මේ කරන ක්‍රියා පරිපාටිය තව දුරටත් අපි කරගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ. මේ සියලු දේවල් හෙළිදරව් කළා අදාළ ආයතන වලින් අපි ඉල්ලා සිටිනවා මේ සඳහා ක්‍රියාමාර්ග ලබා ගන්න. NSBM සරසවිය තුල ඉන්නවා ඒ හඬ නගා ගන්න බැරුව මේ දේ කියා ගන්න බැරුව ලත වෙලා ඉන්න බොහෝ කණ්ඩායමක්. ඒ සියලුම කණ්ඩායම වෙනුවෙන් තමයි අපි අද දවසේදී මේ මාධ්‍ය හමුව පවත්වන්නේ. ඒ වගේම ලක්ෂ 5ක පඩියක් ගන්න පුද්ගලයෙක් කෝටි ගණනක දේපල කොහොමද අවුරුදු දෙකක් තිස්සේ ලබා ගත්තේ කියන එකත් අපි අනිවාර්යයෙන්ම මේ සොයා බැලිය යුතුයි. මේ කාගේ කළු සල්ලිද? මං හිතන්නේ අර පහුගිය දවස්වල ඩොලර් පිටරටට ගියා අර රුවන්ඩාවල උගන්ඩාවල හංගලා තිබ්බා කිව්වට මම හිතන්නේ මේ සල්ලි පැහැදිලිවම හංගලා තියෙන්නේ ආචාර්ය වීරසිංහගේ දන දේපලවල තුල. ඒ කියන්නේ කළු සල්ලි සුදු කිරීමේ ෆැක්ටරියක් විදිහටත් ආචාර්ය වීරසිංහ කටයුතු කරලා තියෙනවා. මේක බරපතල සැකයක්. ඔහුගේ සියලුම දේපල පිළිබඳ විස්තර අපි ගාව තියෙනවා. ඒ සියලු දේපල පිළිබඳ විස්තරත් අපි අල්ලස්සා දූෂණ විමර්ශනයකට ලබා දෙනවා. ඒ සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. ඒ වගේම මොහු එකපාරටම හදිස්සියේම ඒ වැඩ කරන සේවකයන් අතරට පැනලා ඔවුන්ගේ ජංගම දුරකථන උදුරාගෙන ජංගම දුරකථන පරීක්ෂාවේ යෙදෙනවා. මම දන්නේ ඔහුට මොන කඩිකුලප්පුවක් හැදිලාද තියෙන්නේ කියලා. මේ ෆෝන් වලින් මේ සාමාන්‍ය ජංගම දුරකථනයක් එහෙම අධිකරණ නියෝගයකින් විතරයි මේ චෙක් කරන්න පුළුවන්. එහෙම තමන් ආයතනයේ ප්‍රධානී වුණත් තමන් වැඩ කරන ආයතනයේ සේවක සේවිකාවන්ගේ ජංගම දුරකථන ඒ විදිහට පරීක්ෂා කිරීමේ බලයක් ඔහුට ලැබිලා තියෙන්නේ කොහොමද කියන එකත් කියන්න කැමතියි. ඒ වගේම මේ ආයතනය තුල ඉතාමත්ම වැදගත් මහාචාර්යවරු ආචාර්යවරු සේවය කළා. ඔහුට විරුද්ධ වේයයි හෝ අවංකව වැඩ කටයුතු කරන ආචාර්යවරයෙක් දුටුවොත් මහාචාර්යවරයෙක් දුටුවොත් නොයෙකුත් හේතු දක්වලා සේවයේ නිරපීම සඳහා ඔහු කටයුතු කරනවා. ඒකට උදාහරණ තමයි ආචාර්ය සුජීව හෙට්ටියාවත්, ආචාර්ය දුලේකා කස්තුරි රත්න, ආචාර්ය කොලින් පීරිස්, ආචාර්ය දමිත් මුදුගමුව, ආචාර්ය ප්‍රභාත් වීරසිංහ, ආචාර්ය අචර පල්ලෙගෙදර සහ ආචාර්ය විපුල වණිකසේකරගෙන් ඇහුවොත් කියයි මොන විදියටද මේ NSBM ආයතනයෙන් අයින් වෙන්න සිද්ධ වුණේ කියලා. කූඩ චෝදනා නගලා ඔවුන්ට කිසිම හේතුවක් නැතුව නොයෙකුත් ආකාරයේ විකෘති සාගත. මම මේ විකෘති සාගත කියලා කියන්නේ අර වීරසිංහ මං කිව්වා වගේ සෙක්ස් ඇරියස් තියෙන විකෘති කාමාශාවෙන් පෙළෙන ආචාර්යවරයෙක්. අන්නේ විදියේ විකෘති චෝදනා නගලා තමයි මේ මහාචාර්යවරුන් ආචාර්යවරුන් සේවයෙන් නිරපන්නට කටයුතු කරලා තියෙන්නේ. සමහර වෙලාවට ඔහු එක වෙලාවක මහාචාර්යවරයෙක් සේවයෙන් නිරපනවා, තවත් මහාචාර්යවරයෙක් සමඟ කතා කළා කියලා. ඔහුත් සමඟ සම්බන්ධතාව පවත්වනවා කියලා. ඔහුත් සමඟ අර ටියුට් හුවමාරු කරගෙන ඒ දේශන සඳහා ඔහුගේ උපදෙස් ලබා ගන්නවා කියලා. ඉතින් මෙව්ව නෙමෙයි වෙන්න ඕනේ වැඩ. සරසවියක් වුණාට පස්සේ ඒක යම්කිසි නීති ක්‍රියා පරිපාටිය පවත්වාගෙන යුතුයි. පැහැදිලිවම අපි අල්ලස දූෂණයට විරුද්ධයි. එතකොට මේ කළු සල්ලි සුදු කරන මේ මහාචාර්යවරයාගේ පැටිගිරිය ඉතා ඉක්මනින් සත්‍ය හෙළිදරව් කරන ආකාරයට මේ කටයුතු කිරීමේ වගකීම අපි රහස් පොලිසියට සහ අල්ලස් දූෂණ කොමිසමට අපි බාර දෙනවා. ඒ වගේම අද දවසේදී තවත් කාරණාවක් අපි මතක් කරනවා. මේ කාරණාවට යනකොට මම ඉදිරිපත් කරනවා අන්තර්ජාලයේ පවත්වපු මාධ්‍ය හමුවක්. මේ මාධ්‍ය හමුව මීට හරියටම අවුරුද්දකට කලින් තමයි තිබුවේ. මම මේ මාධ්‍ය හමුව පෙන්නලා ඊට පස්සේ මේ පිළිබඳ විග්‍රහය පටන් ගන්නවා.
මේ මාධ්‍ය හමුව හරියටම අවුරුද්දකට කලින් තමයි මේ පුංචි කාර්මාම පවත්වන්නේ. පුංචි කාර්මාම පවත්වලා ඌට ව්‍යාජ ප්‍රකාශයක් කළා කියලා පුද්ගලයෙක්ව නම් කරනවා. ඒ පුද්ගලයා තමයි මම. එතකොට ඔහු කියනවා ඔහුට දවස් දෙකකට කලින් මාධ්‍ය හමුවට එන්න බැරි වුණේ මහා ලොකු වැඩ රාශියක් තිබ්බා. නීතිමය කටයුතු කරන්න කටයුතු කළා. ඒක නිසා තමයි මාධ්‍ය හමුවත් පරක්කුනේ කියලා කියනවා. මං හිතන්නේ තාමත් එතුමඩ වැඩද දන්නේ නැහැ. මට නම් වැටිච්චි නඩුවක් නැහැ. තාම මං හිතන්නේ නඩුව හමස් පෙට්ටිය ඔහු තියලා ඇති. ඒ අවස්ථාවේදී ඔහුට නැගිච්චි චෝදනාව තමයි කාර් රථයක එන්ජිමක් මාරු කිරීම සම්බන්ධයෙන් ඔහු බොරුවට ඇවිල්ලා මාධ්‍ය හමුවක් පවත්වලා කිව්වා මාහට විරුද්ධව නඩුවක් පවරනවා කියලා. මං හිතන්නේ නඩුව දැන් අවුරුද්දක් ගිහිල්ලත් එතුමඩ ආපහු අමතක වෙලා තියෙනම් මං නැවත වතාවක් මතක් කරනවා. පුළුවන් නම් මේ කරුණොත් එකතු කරලා නඩුවක් පවරන්න කියලා මම පැහැදිලිවම ඔහුට අභියෝගයක් කරනවා. දැන් මේ පාර අතිජාත තවත් හොරෙක් එක්ක තමයි මේ පුංචි කාර්මාම එකතු වෙලා ඉන්නේ. ඔව් දැන් එකතු වෙලා ඉන්නවා අර Nissan Leaf කාර් රථයේ බැටරිය සම්බන්ධයෙන් මේ බැටරිය ආරෝපණය කළා මේකට අලුත් ජවයක් ලබා දෙනවා කියලා කියන මහා හොරෙක් ඉන්නවා. අන්නේ හොරත් එක්ක එකතු වෙලා තමයි මේ අලුතෙන් ගේම් එක මේ පුංචි කාර්මාම පටන් ගන්න තියෙන්නේ. ඉතින් මේ පිළිබඳ මාධ්‍ය හමුවේදී අපිත් එක්ක සහභාගී වෙලා ඉන්නවා ඉලෙක්ට්‍රික් කාර් සංගමයේ සභාපතිතුමා, ඒ වගේම තාක්ෂණික ශිල්පියා. මට අවශ්‍යතාවය තියෙන්නේ මේ කූට වංචා කරන, වංචාවෙන් ව්‍යාපාර කරගෙන යන ඒ ආයතනවල නිරුවත හෙළි කිරීම. අපි හෙළි කරන්නේ නිකන් නෙමේ, සියලුම සාක්ෂි සාධක ෆයිල් එකත් එක්ක අර අනුරු කුමාර දිසානායක හෙළි කරනවට වඩා වෙනස් ආකාරයකට අපි මේ වෙලාවෙම ගත්තා. මේ වෙලාවෙම අපි පෙන්වනවා සියලුම දේවල් ටික මෙන්න මේක තමයි තත්ත්වය කියලා. ඒ විදිහේ ෆයිල් එකක් අරගෙන තමයි අපි ආවේ. ඒ පිළිබඳව හෙළිදරව් කිරීමට මා පුංචි කාර් නිවස තියෙන්නේ මාළඹේ. මෙතන අපි ප්‍රධාන වශයෙන් කතා කරන්න ඕනේ මෙතන මේ වෙන භයානක වැඩක් ගැන, ආයතනයක් ගැනට වඩා. කවුරුත් දන්නා මෙහි වගේම ලෝකයේ ජනප්‍රියම විදුලි මෝටර රථය Nissan Leaf. රටේ මෙහි වාහන 4500ක් විතර තියෙනවා. දැන් පහුගිය ඉන්ධන හිඟ කාලේ ගොඩක් මේකට ඉල්ලුම වැඩි වුණා. ඒ වගේම මේ වාහන මිලදී ගන්න පෙළඹුණා අධික මිල ගණන් වලට කට්ටිය. එතනදී ඒ ගොඩක් අය හදිසි අවශ්‍යතාවයට මේ වාහනේ මිලදී ගත්තට ඒ ගොඩක් අය දැනුවත් නැහැ මේ වාහනය ගැන හෝ බැටරිය ගැන. දැන් මේ වාහනයේ බැටරිය මොබයිල් ෆෝන් වල වගේම අනිත් ඕනිම රීචාර්ජබල් බැටරියක් වගේ කාලයත් එක්ක මේ බැටරිය සවුත් වෙනවා. මේ සවුත් වෙන එක හඳුනා ගන්න මේ වාහනේ ඩෑෂ්බෝඩ් එකේ මේ විදිහට එනවා බැටරි බාර් 12කින් ඒකේ හෙල්ත් එක පෙන්නලා. එතකොට කාලයත් එක්ක දැන් මේ මෙහි තියෙන වාහන අවුරුදු 9 10 8 පරණයි. මේ බැටරි බාර් 12 3 4ට වැහැලා යන්න පුළුවන් දුර කිලෝමීටර 180 200ක් දීපු වාහනේ කිලෝමීටර 40 විතර බහිනවා. දැන් මේ බැස්සට පස්සේ මේ බැටරිය ආරක්ෂාකාරීව හදලා තියෙන කිලෝවොට් 24ක බැටරිය මේකෙන් 10%කටත් වැඩි ප්‍රමාණයක් රිසර්ව් එකක් විදිහට තියලා තියෙනවා නිෂ්පාදකයා විසින්. එහෙම කරලා තියෙන මේවා ලිතියම් අයන් බැටරි. මේවා හොඳටම බස්සන්නවත් උඩටම charge කරන්නවත් හොඳ නැහැ. මොකද ඒවා රත් වෙන්න පුළුවන් කාලයත් එක්ක මේකේ තත්ත්වයත් එක්ක ඒ රත් වීමකදී ගිනිනීමක් උනත් වෙන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මේ බැටරි එක තියෙන මොඩියුල් එකක්. සාමාන්‍ය මොඩියුල් එකක්. මේ වගේ 48ක් තියෙනවා Nissan Leaf එකේ 24 kW බැටරිය ඇතුළේ. එතකොට දැන් මේ 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 බැටරි රීසෙට් කරනවා කියලා කරන්නේ මේ තියෙන්නේ එහෙම බැටරි බාර් අඩු වෙච්ච එකක්. මේක සාමාන්‍ය තත්ත්වයක්. වාහනේ අවුරුදු 8ක් 9ක් පරණ වෙනකොට මෙතන මේ බාර් 4කට අඩු වෙලා තියෙනවා. මේ තියෙන රීසෙට් එකෙන් පස්සේ මේක බාර් 12ක් වෙනවා. මේක කරන්නේ මේ බැටරියේ තියෙනවා සොෆ්ට්වෙයාර් එකක්. ඒකෙන් තමයි මේ බැටරිය පාලනය කරන්නේ. ඒ software එකේ මේ බැටරිය හොඳටම බහින්න දෙන්නෙත් නැහැ, වේගෙන් charge වෙන්න දෙන්නේ නැහැ. බැටරියේ heat එක monitor කරන උෂ්ණත්වය. එතකොට උෂ්ණත්වය වැඩි වෙනවා නම් ඒක පාලනය කරනවා. මේ ආයතන වලින් කරන්නේ මේ මේ බැටරිය reset කරනවා, repair කරනවා කියලා කරන එකේදී කරන්නේ මේ software එක රවට්ටනවා. මේ software එක hack කරලා
මේ බැටරිය වහින්න පුළුවන් අවම නිෂ්පාදක ගැනීම කරලා තියෙන අවම ගානට වඩා හොඳටම බිඳුවටම බස්සන්න පුළුවන් කරනවා. එතකොට ඇත්තටම දුර වැඩිපුර යන්න පුළුවන් වෙනවා. හැබැයි අවදානමක් එක්ක. ඒ කියන්නේ කිලෝමීටර් 30ක් යන්න පුළුවන් වාහනේ සාමාන්‍ය කිලෝමීටර් 60ක් විතර යන්න හදන්න පුළුවන්. හැබැයි මේ මෙතන දැන් ආයතනයක් තියෙනවා ලීෆ් හවුස් කියලා. මේ ආයතනය මේක ඉතාමත් අද්විතීය විදිහට කරනවා මේ කිලෝමීටර් 30ක් යන්න පුළුවන් වාහනේ කිලෝමීටර් 100ක් 150ක් යන්න පුළුවන් වෙන්න හදනවා කියලා මේගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරනවා මං හිතන්නේ ගුවන් විදුලි නාලිකාවකත් මේක යනවා මේගොල්ලෝ මෙතනදී මෙහෙම වගකීම් සහතිකයකුත් දෙනවා කියලා ප්‍රකාශ කරනවා දැන් මේගොල්ලෝ වාහනේ හදන්න බාර ගන්නකොට සහ ඒගොල්ලන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් වල කියන්නේ යන්න පුළුවන් දුර වැඩි කරනවා කියලා එතකොට ඒ කාරණේදී මේ ආයතනයත් ඇතුළුව තවත් තවත් පුද්ගලිය සහ ආයතන අපිට දැනගන්න ලැබිලා තියෙනවා ලක්ෂ 2 සිට ලක්ෂ 5 6 දක්වා මිල අය කරලා මේ වැඩේ කරනවා. ඒ වගේම මේක රුපියල් 65000කට කරන අයත් ඉන්නවා. මෙතන තියෙන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි මේවා මේ මේ කාරණේ කරාට පස්සේ බැටරියට එන අවදානම. ඒක අපි දැනගෙන කරන අය ඉන්නවා. ඒ කියන්නේ මේක software එක හැක් කරලා බැටරිය තියෙන අන්තිම රිසර්ව් එකත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න පාවිච්චි කරන එක දැනගෙන දැන් මේ ආයතන ලින්ක් කරන්නේ එහෙම නෙමෙයි. අපි ඒ රීසෙට් කරන්නේ අපි කරන්නේ බැටරි සෙල් දාලා මේක රිපෙයාර් කරනවා කියලා. නමුත් කරන්නේ අරකමයි. උදේ පාරිභෝගිකයෝ දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඩෑෂ්බෝඩ් එකෙන් බලා ගන්නත් බෑ වාහනේට පාලනයකුත් නැහැ බැටරි උෂ්ණත්වය හෝ මොකද්ද වෙන්නේ කියන එක ගැන. ඒ අවධානමත් එක්ක වාහනේ දුවනවා. ඒ වගේම මේ වගකීම් සහතිකය දෙනවා කියන එකේ තියෙන්නේ මොකද්ද? Battery bars will not reset from the 12 bars and battery will not reset. ඒක හරි. අවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒකම තමයි ප්‍රශ්නේ. මොකද බැටරිය ඇත්ත තත්ත්වය ඇවිල්ලා බාර් 3යි නැත්නම් බාර් 0යි නැත්නම් බාර් 4යි. හැබැයි මෙයාගේ software මගඩිය හින්දා බාර් 12ම වෙන්නවා. ඉතින් මේ warranty එක කවදාවත් false වෙන්නේ නැහැ. මේ warranty හැමදාම එහෙමමයි. පාරිභෝගික කටයුතු අධිකාරියටවත් යන්න පාරිභෝගිකයට ලැබෙන්නේ නැහැ මේ warranty අරගෙන. මොකද ඒක හරි. බැටරි බාර් 12 තියෙනවා. බැටරිය රීසෙට් වෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට වාහනයක් යනකොට පදිනකොට අන්තිමට වෙන්න පුළුවන් මේක. දැන් මේ ආරක්ෂක ක්‍රියාමාර්ග නැති වුනහම මේ මේ මොඩියුල් මේ වගේ ඉදිමෙනවා. කාලයත් එක්ක. ඒක මාස කීපකින් වෙන්න පුළුවන්, අවුරුද්දකින් දෙකකින් වෙන්න පුළුවන්. කාල බෝම්බයක් උඩ යනවා වගේ වැඩක් තමයි වෙන්නේ. මේකේ කාරණේ තියෙන්නේ දැන් මේ අපි විදුලි මෝටර සමාජයේ පටන් ගන්න දැන් අවුරුදු 8ක් වෙනවා. අපිත් එක්ක ඉන්න බහුතරයක් දෙනා මේ ගැන දැනුවත් මේක කරන්න බැරි දෙයක් කියලා. නමුත් ලංකාවේ මිනිස්සු මේ වගේ දේවල් ටක් ගාලා අහුවෙනවනේ. ඒ කියන්නේ වතුරෙන් වාහන දුවන්න, රසදියෙන් වාහන දුවන්න අපි හැමතිලක් ගිහිල්ලා ඒවට බලලා පිළියරන් ඒ වගේ රටක් නේ මේක. ඉතින් මේකටත් මිනිස්සු අහුවෙනවා. ඉතින් අර නොදන්න අය විශේෂයෙන් මේ මෑතකදී ඉන්ධන අර්බුදයේ හමු වී හදිසියට මේ වාහන ගත්ත අය කිලෝමීටර් 30ක් දුවන්න පුළුවන් වාහනේ 100ක් කරලා දෙනවා කිව්වම දැන් මේ Nissan Leaf වල බැටරිය හරිය විදිහට මාරු කරනවා නම් මිල අධිකයි. ලක්ෂ 10 සිට ලක්ෂ 40 දක්වා මිල යනවා කිලෝමීටර් 300ක් විතර වෙන බැටරියක්. ඉතින් ඒ වගේ වියදම් කරන්න කලින් ලක්ෂ 2ක් දීලා 3ක් දීලා මේක කරගෙන බලනවා නැත්නම් 5ක් කර දීලා මේක කරනවා කියන තැනට එනවා මේ තියෙන මේ මේ අන්දන මේ වගකීම් සහතික ඔය දේවලුත් එක්ක. දැන් ඒක නිසා තමයි මිනිස්සු මේකට යොමු වෙන්නේ නොදැනුවත්කම නිසා. භයානකම දේ තමයි මේ තියෙන අවදානම. ඒක අනිත් අයටත් මොකද මේ ලිතියම් අයන් ගිනි ගත්තොත් නවත්තන්න හරි අමාරුයි. ලංකාවේ අපි ගැන දැනුවත්නුත් නැහැ. මං හිතන්නේ ලංකාවේ ගිනි නිවන හමුදාවත් ඒ ගැන අධ්‍යයනයක් කරලා හෝ පුහුණුවක් ලබා දීලා නැහැ. විශේෂයෙන් දැන් මෑත කාලිනව වෙන රටවල ඒ ගැන ක්‍රියාමාර්ග අරන් දෙනවා. මොකද විද්‍යුත් වාහන එනවත් එක්ක ඒව අපි හිතනවා මේ අපි අවධානය යොමු කරන මේක විද්‍යුත් අංශවල ඒ සම්බන්ධයෙන් ඒ ඉදිරියට වෙයි. නමුත් මේ මේ වංචාව ගැන දැනුවත් කරන්න ඕනි. කවුරු හරි මේවට යොමු වෙනවා නම් මේ මේ සායතනය හෝ වේවා වෙන තැන් වලින් හෝ වේවා දැනුවත් වෙන්න මේ කරන වැඩෙන් බැටරියට වෙන දේ සහ තියෙන අවදානම සහ මෙතන සෙල් මාරු කිරිල්ලක් මොනවත් දෙන්නේ නැහැ. තනිකර software වලින් කරන වැඩක් වෙන්නේ. එතකොට මේකට ලක්ෂ 5ක් 6ක් 2ක් 3ක් එහෙම ගෙවන්න අවශ්‍ය නැහැ. මේක රුපියල් 65000ටත් ඒ වැඩේම කරගන්න පුළුවන් දැන් තියෙනවා. එහෙම කරගන්න එකත් අවදානමක් තියෙනවා. නමුත් 65000ට කරගන්න පුළුවන් එක ලක්ෂ 3-4ක් දීලා 5-6ක් දීලා කරගන්නවද කියන එකත් කල්පනා කරලා බලන්න ඕනේ. මේ දේවල් ගැන දැනුවත් කරන්නත් එක්ක අපේ විදුලි මෝටර සමාජයේ හමුවක් තියෙනවා මේ 7 වෙනිදා. මරදාන ට්‍රේස් එක්ස්පර්ට් පරිශ්‍රයේ තියෙන්නේ
විදුලි වාහන පාවිච්චි කරන අය දන්නවා විදුලි මෝටර තාරපන මධ්‍යස්ථානය එතනත් එක්ක අපේ වෙබ්සයිට් එකට ගියොත් ඒකේ විස්තර බලා ගන්නත් පුළුවන් www.evcup.lk එකට මේ ගැන දැනුවත් කරන්න තමයි අපිට අවශ්‍ය උනේ මොනවා ප්‍රශ්න තියෙනවද ඉදගත් වාහන තියෙනවද මේ නැහැ මේක කියන්න ඕනේ නැවතත් නිසාන් ලීෆ් එක වගේම විදුලි වාහන කියන්නේ ලෝකේ තියෙන රිලයබල්ම සහ ආරක්ෂාකාරීම වාහන බල අනිත් වාහන යන්නේ ඇතුලේ ගින්දරත් එක්කනේ දැන් විදුලි වාහනය ඊළඟට රිලයබල් මේ කියන්නේ දෝෂ එනවා අඩුයි මේ මේකද ඒවා මැනුෆැක්චර් හදලා තියෙන විතරද ලංකාවේ මුකුත් ගිනි අරගෙන නැහැ තාම හැබැයි ලෝකේ ගිනි ගැනීම එකක් දෙකක් වාර්තා වෙලා තියෙනවා මේ අපි දැම්ම දැනුවත් කරන්න එහෙම දෙයක් වෙන්න කලින් ඒතරට යන්න පුළුවන් අපි මොකද මේ තියෙන ආරක්ෂාකාරී බව සම්පූර්ණයෙන් නැති කරන එක තමයි මේක කරන්නේ මෙයා ලීප් එක අර පහුගිය දවස් වල අර මේ කන්වර්ට් කරානේ අර වෙන ඔව් මේ ඒක තමයි අනිත් දේ අපි ඒකත් කලින් ඒ දවස්වල මාධ්‍ය සාකච්ඡාවක් කරා ඒ ගැන මේ ස්ථානයේදීම ලීප් වලට ඇක්වා එන්ජින් තියලා ඒක හරි රොකට් සයන්ස් ඇඩක් ඒක බොහොම මේක තමයි තියෙන එකම සොලියුෂන් එක කියලා දෙයක් කරගෙන ගියා මේ ලීප් හවුස් ආයතනයත් ඒ පටන් ගත්ත එකෙන් ඒගොල්ලොත් ඒක ප්‍රොමෝට් කරලා මේ එන්ජින් තියපු වාහන විකුණන්න ඒක තමයි ඒ දවස්වල කරේ මේ වැඩේ පටන් ගන්නකම්. ඉතින් ඒක බොහොම අසාර්ථක වුණා. ඒකෙන් අර ඉන්ධන හිඟේ වෙලාවේ මිනිසුන්ට ඒ වාහන ටික පාවිච්චි කරගන්නත් නැති වුණා. ඒ හදපු වාහන ලියාපදිංචි කරගන්නත් බැරි වුණා. මොකද ඒක ලියාපදිංචි කරනවා නම් හරිම අවදානම් ඉතාම නීති විරෝධී වැඩක්. ඒක ඒ කියන්නේ ඒක එක්ස්පෙරිමන්ට් එකක් විදිහට සාර්ථකයි ඉතින්. වාහනයක් හදන්න පුළුවන් එහෙම වෙන වාහනේ කැරේ ටික දාලා නමුත් එතන ආරක්ෂාව කල්පවැත්ම කිසිම දෙයක් නැහැ. ඊටහා වැඩක් මේක. ඔය යාපරිචිකේ පස්කක් තියන්නේ. ඉතින් මේක විදුලි වාහනයන්නේ අඩු පද්දක් ගෙවලා මේකට ගෙනත් තියෙන්නේ. ලක්ෂ දෙකයි දවස්වල. එතන මේ විදුලි වාහනයක් දැන් ලංකාවේ නීති තිබුණාට පෙට්‍රල් වාහනයකට ඩීසල් එන්ජින් එකක් තියන්න ඩීසල් වාහනයකට පෙට්‍රල් එන්ජින් එකක් තියන්න මේකට නීතියක් නැහැ. ඉතින් ඒක ලියාපදිංචි කරන්න උත්සාහ දරලා තිබුණේ වාහනයක බර වෙනස් කිරීම විතරක්. ඉතින් ඒක යාපදිංචි කරන්න කිසිම නීතිමය පසුබිමක් නැහැ සහ ලංකාව යන්නේ විදුලි වාහන ගෙන්නන්න සහ ප්‍රතිපත්තිය තියෙන විදුලි වාහන ප්‍රවර්ධනය කරන්න. එතකොට ගෙනාපු විදුලි වාහන ටිකට එන්ජින් තියනවා කියන්නේ එතනින් හට ඒක ප්‍රතිපත්තියෙන් පිට යාමන්නේ රජේ. ඉතින් ඒක යාපදිංචි කරන්න මම හිතන්නේ කිසිම හැකියාවක් තියෙනවා කියලා. පොර පාරකින් කරොත් දැනන ලංකාව හැම වෙලෙම වෙන විදිහට. මම දැනුවත්ව නම් නීත්‍යානුකූල විදිහට යාපදිංචි කරලා නැහැ. කියන්නේ එන්ජින් නම්බරයක් ලීෆ් එකේ පොතට ඇතුළත් කරලා ලියාපදිංචි කරලා තියෙනවා නම් ඉතින් ඒක වෙන මොහොතල බලන්න ඕනි කොහොමද කරලා තියෙන්නේ කියලා. සිංහල බෞද්ධයන්ගේ මුදුන් මල් කඩවන ශ්‍රී දළදා මාලිගාවේ හොරකම් සම්බන්ධව ආචාර්ය කේ තරංග දරණිත කියලා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරේ කැලණිය විශ්වවිද්‍යාලයේ පොතක් ලියලා දෙනවා කපටි උපාසකයා කියලා. මෙන්න මේ කපටි උපාසකයා පොතේ සටහන් වෙලා තියෙනවා දියවන නිලමේ ප්‍රදීප් නිලගේ දෑල බණ්ඩාර විසින් කරපු හොරකම් මැරකම් ඉඩම් විකිණීම් රත්තරන් හොරකම් අලි හොරකම් ගැන විශේෂයෙන්ම දල්දා මාලිගාවට අකුරු තුනක්කින් අපහාස කරයි කියලා සේපාල අමරතුංග මීට ඉස්සෙල්ලා සිරභාරයට ගන්නවා. හැබැයි එහෙමනම් මෙන්න මේ කපටි උපාසකයා පොත ලියපු මහා ආචාර්යවරයා බොරුවක් නම් මේ පොතේ සටහන් කරලා තියෙන්නේ ඔහු අවුරුදු ගානකට දල්දා මාලිගාවට අපහාස කරයි කියලා සිරපත් කන්න වෙනවා. ඒ වගේම මෙන්න මේ පොතේ ලියලා තියෙන දේවල් සත්‍ය නම් නිලංග දෑල බණ්ඩාරට නීතිය ක්‍රියාත්මක වූ හිරපත් ඉරේටපත් කරන්න ඕන. ඒ වගේම බෞද්ධ කටයුතු කොමසාරිසුත් මෙන්න මේ වංචාවලට සම්බන්ධයි කියලා මේ පොතේ සටහන් කරලා තියෙනවා. ඉතින් මේ ශ්‍රී ලංකාවේ දළදා මාලිගාව ලෝකෙම ප්‍රසිද්ධියට පත් වෙච්ච බෞද්ධින්ගේ උරුමය. ඒ උරුමය රැකගන්න 1870 විතර ඉංග්‍රීසින් විසින් කොමසාරිස් පොත්වලට ඇතුළත් කරලා තියෙනවා. ඉංග්‍රීසිනුත් මේ උරුමය රැකලා තියෙනවා. නමුත් මේ ගිහි බාරකාරීත්වයේ තියෙන දියවඩන නිලම්ගේ මෙන්න මේවා වංචාසහගතව මෙන්න මේ දේපල විකුණලා තියෙනවා. ඒ සම්බන්ධ මේ පොතේ සටහන් වෙලා තියෙනවා. මොහු කළා තියෙන මුලින්ම සාමාන්‍යයෙන් මෙයා පත් වෙන්නේ 2005 වර්ෂයේදී පත් වෙලා නිලමේ දියවඩ නිලමේ ඊට පස්සේ මෙන්න මේ
දල්දා මාලිගාවට සෑහෙන්න වත්කම් මුදල් ලැබෙනවා. ඒවා සාමාන්‍යයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස්ට යවන්න ඕන මාස 6කට සැරයක් අයවැය. 2011 දක්වා මේ අයවැය යවන්නේ නැතුව වංචා කරනවා. ඒ පළවෙනි වංචාව. ඒ වගේ දේවාලගම් පනතේ තියෙනවා ඒවා ක්‍රියාත්මක වෙන්න ඕන විදිය. නමුත් ඒවා සත පහකටවත් මායින් නොකර මේ පොතට අනුව හොරගම් කළා තියෙනවා. ඊට පස්සේ මොහු විසින් අලි වංචා කළා අලි හොරගම් කරලා අලින්ව විකුණපු දේවල් නීතියත් ක්‍රියාත්මක වෙලා තියෙනවා නීතිත් නඩු උසාවි හිටම් දමලා තියෙනවා හැබැයි ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී අන්නේ නඩු වලින් මොහු නිදොස් කොට නිදාස් කළා තියෙනවා ඒ වගේම මොහුට තියෙන චෝදනා තම අලි පැටවුන් කිරිබොණ අලි පැටවුන් රාත්‍රී කාලයේදී රැගෙන ගියයි කියලා මේ පොතේ සටහන් වෙලා තියෙනවා ලොරි නම්බර් එකම 226.93.8 දාන්න ටාටා ලොරියෙන් පටවාගෙන ගිහිල්ලා තියෙනවා අලි පැටව කියලා මේ පොතේ සටහන් වෙලා තියෙනවා ඒ වගේම මොහු විසින් අපිට වියන්මාර්මේ වියන්මාර්මෙන් අපිට හම් වෙනවා 2007 අලි දෙන්නෙක් ඇත් දෙන්නෙක් පරිත්‍යාගයක් වශයෙන් හැබැයි ඔහු වංචාසහගතව මෙන්න මේ පොතේ සටහන් වෙලා තියෙනවා රේගුව රේගු සටහන් දාලා රේගුවත් එකතු වෙලා ලක්ෂ රුපියල් 261 මිලියන 592500ක් වංචා කරයි කියලා සාක්ෂි සහිතව මේ පොතේ තියෙනවා ඊට පස්සේ මොහු විසින් දිගින් දිගටම දල්දා මාලිගාවේ තියෙන දේපල මංකොල්ල කාලා තියෙනවා ඒකේ ප්‍රධානම දේ තියෙන්නේ දල්දා මාලිගාවට අක්කර 60,000ක් විතර ඉඩම් ප්‍රමාණයක් තියෙනවා ඒවැය තියෙනවා දල්දා මාලිගාවේ එක එක ඉඩම් එක එක තේවා කටයුතු වලට දීපු ඉඩම් ඒවැයන් ගත්තම පරවේණි ඉඩම් කියලා ඉවරලා ඔප්පුවකට දීලා තියෙනවා දල්දා මාලිගාවේ සේවය මොකද්ද කියලා ඔප්පුවේ සටහන් කළම තියෙනවා ඉඩම කරන්න ඕන කාර්ය ඉඩම් මොකද්ද කියලා ඉවරලා සටහන් කළ ඉඩම් ඔප්පුවකට තියෙනවා ඒ දීපු ඉඩම් වගේක් තියෙනවා 1870 ඉංග්‍රීසි පාලන සමයේදී මෙන්න මේවා සටහන් කළා කොමසාරිස් පොත්වලට ඇතුළත් කළා තියෙනවා එතකොට බෞද්ධ කටයුතු කොමසාරිසුත් මොහොත් එකතු වෙලා මෙන්න මේ ප්‍රවේණි ඉඩම් ඉඩම් වෙන්දේසි ගන්න සමාගම් වගේකට විකුණනවා එතකොට ඒ විකුණපු ඉඩම් අතෙන් තමයි දඬුවාව උඩ ගෙදර වත්ත ඉඩම බරිගම දුලාදේනිය වත්ත ඉඩම පොල්හෙන් ගොඩ ඉඩම කළුගමුව මල්නායි දෙනිය ඉඩම මේ ඔක්කොම පරවේණි ඉඩම් මේ ඔප්පු සින්නක්කර විදියට හරන සූක්ෂමලට උඩ ගෙදර වත්ත ඉඩම සීමායිසයිද ප්‍රයිම් ලෑන්ඩ් සමාගමට අක්කර 2.3514.42ක් දෙනවා රුපියල් ඒ ඔප්පුව ප්‍රවේණි ඉඩම් දෙන්නේ රාජකාරී 11ක් තියෙනවා ඒ ඔප්පුවේ සටහන් කරලා තියෙනවා ඒ දල්දා මාලිගාවට ක්‍රියාත්මක කරන්න ඕන රාජකාරී 11. ඒ 11ට කරන්නේ තක්සේරුවක් කරනවා. ඒ කාලේ හැටියට රුපියල් 3000 තමයි වාර්ෂික ඒ කරන්න ඕන ක්‍රියා දල්දා මාලිගාවට කරන්න ඕන කාර්යයට ගෙවන්න මේගොල්ලෝ තක්සේරුව කරලා තියෙන්නේ 3000යි. එතකොට 100/10 වාර්ෂික පොලියට ලක්ෂ 3ක් මේක තැම්පත් කරනවා බැංකුවක. ඒ පොලිය මාසෙන් මාසෙට දල්දා මාලිගාවට එන්න. එහෙම කළා එමෙ ඉඩම වෙන්දේසි කරනවා ප්‍රයිම් ලෑන්ඩ් සමාගම. පර්ච් එක 65,000 ගානේ. එතකොට මෙන්න මේ වගේ ඊළඟට ඉඩම් රාසියක් ප්‍රයිම් ලෑන්ඩ් සමාගමට ඊළඟට ඉඩම දීලා තියෙනවා දුලාදේනිය වත්ත බරිගම ඉඩම ඒක දීලා තියෙන්නේ කොමර්ෂල් ක්‍රෙඩිට් කියන සමාගමට ඒක තියෙනවා අක්කර 2යි පර්චස් 0.17ක් ඒ ඉඩමත් අර වගේ වංචාසහගත ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාත් එකතු වෙලා මෙන්න මේවා දේවාලගම් පනතෙත් මේවා සින්නක්කර විකුණන්න කිසිසේත්ම බැරි ඉඩම් හොර රහසේ ඔප්පු හදලා ඉවරලා විකුණනවා මෙන්න මේ පොතේ සටහන් වෙලා තියෙනවා ඒ වගේම මොහුන් විසින් දිගින් දිගටම පොල්හෙන් ගොඩ ඉඩමත් කොමර්ෂල් ක්‍රෙඩිට් පෞද්ගලික සමාගමට වටිනාකම දාලා තියෙන්නේ අවුරුද්දකට 24,000යි ඒක 108 පොලියට ලක්ෂ 3ක් තැන්පත් කරනවා නිලංග දැල බණ්ඩාල අත යටින් ලක්ෂ ගණන් මෙන්න මේ පිනා සමාගම වලින් ලබා ගන්නවා අරගෙන මේ ඉඩම් මේ
තියෙන විදියට බැලුවත් කිසිදාක මේ ඉඩම් දල්දා මාලිගාවෙන් පිටට විකුණන්න බෑ. මොහුන් විකුණලා අනිසි ලෙස මුදල් හම්බ කරලා තියෙනවා. ඒ වගේම මොහු විසින් දිගින් දිගටම මේ ඉඩම් මංගොල්ලය කරගෙන ගිහිල්ලා තියෙනවා. සිංහල බෞද්ධයාගේ උරුම වෙන මේ දේපල රජ කාලේ ඉඳන්ම මේක සාසනයට පරිත්‍යාග කළා දිනෝ දැනුත් පරිත්‍යාග කළා දිනෝ දැනුත් අපි ගියාමත් මේ උපාසික උපාසිකම්මල තියෙන මාලේ කරේ දින මාලේ දල්දා මාලිගාවට දෙනවා අන්නේ දෙන රත්තරන් ටික තොරා කාලා සියම්නිකායෙන් ලැබිච්ච බුදු පිළම 25 තොරගම් කළා දැල බණ්ඩාර තොරගම් කරයි කියලා මේ පොතේ සටහන් වෙලා තියෙනවා ඒ වගේම මොහුට තියෙනවා මිනි කූපර් රතය මෙන්න මේ මිනි කූපර් රතය මෙන්න මේ පොතේ සටහන් වෙලා තියෙනවා ඒ මිනි කූපර් රතය අල්ලන දොර හැන්ඩල් සහ ඉස්සර බබර් දෙක තනිකර රත්තරන් ආලේප කරන දලදා මාලිගාවේ රත්තරන් වලින් අන්නේ වගේ මේ බෞද්ධයෝ කරෙන් ගලවලා දාන මාළේ ටික රත්තරන් ටික හොරගම් ගන්න නිලංග දැල බණ්ඩාර එතනින් නවතින්නේ නැහැ දිගෙන් දිගටම වංචා සාගත වෙලදියට මේ දල්දා මාලිගාවේ දේපල මංගොල්ල කනවා මේ මංගොල්ල කෑමේ කොච්චරද කිව්වොත් පෙරහැර පවත්වන්න මේ දලදා මාලිගාවට කාගෙන්වත් සල්ලි අවශ්‍ය නැහැ මහා ධනස්කන්ධයක් තියෙනවා ඒ සල්ලි එකතු කරත් තියෙන්නේ නිත්‍යානුකූලව පෙරහැර සඳහා සංවිධානය කරන සංවිධායකයින් එකතු වෙලා එක ගිණුමකට සල්ලි යවන්න ඕන නමුත් මොහු කරන්නේ එක එක රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන වලින් මුදල් සෑහෙන ප්‍රමාණයක් ඔවුන්ගේ පෞද්ගලික ගිණුමකට අරගෙන ඔහු ඒවා තමන්ගේ භුක්තියට අරගෙන තියෙනවා මේ සියලු දේවල් මේ පොතේ සටහන් වෙලා තියෙනවා මෙන්න මේ මහාචාර්යවරයා ලිඛිත සාක්ෂි ඇතුව මේක ඔප්පු කරලා තියෙනවා ඒ වගේම මොහු විසින් දල්දා මාලිගාවේ මේවා පුවත්පත් වල ඉඳන් ගිහිල්ලා තියෙනවා දල්දා මාලිගාවේ බැංකු ගිණුමින් ආයතන නිකුත් කළ චෙක්පත් මාලිගාවේ සේවක මාරු කරයි එතකොට ඔහු විසින් ලක්ෂ 780000ක මුදලක් MP3 දායකයන් 200ක් ගැනීම සඳහා චෙක්පතක් නිකුත් කළා තමාගේම සේවකයෙක් විසින් මාරු කරලා දිනවා මේ සියලු මේ පොතේ සටහන් වෙලා දිනවා අන්නේ වගේ වංචා සාගත සිංහල බෞද්ධයාගේ උරුමය රකින්න ඉන්න ඉංග්‍රීසි පාලන සමිතියන් මේක රැකගත්ත මේ දේ මංගොල්ල කාලා වංචා සාගත ලෙස පාලනය කරන ගිහි පාලකයා තමයි දියවන් නිලමගේ දිල ප්‍රදීප් නිලංග දැල බණ්ඩාර මට තියෙන ප්‍රශ්නේ මේක මම සිංහල හොඳ සිංහල බෞද්ධෙක් මේකේ කවුරුවත් මේ ගැන කතා කරන්නේ සියලු පාලකයන් සහ නිලධාරීන් මොකක් හරි ලැබුණාම දල්දා මාලිගාවට යනවා මහානායක හිමිවරු කතා කරන්නේ නැහැ අපේ ඉන්න ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ගොඩක් අය මේ ගැන කතා කරන්නේ නැහැ හැබැයි මේ බෞද්ධයන්ගේ උරුමය රැකගන්නේ නැතුව මේ වගේ මංගොල්ලකාරයෙක් දල්දා මාලිගාව පාලනය කරනවා නම් මේ රටට මේ බෞද්ධයාට තියෙන උරුමයට මොකද වෙන්නේ කියලා බලන්න ඕන මේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පස්සේ මට බෞද්ධයන්ට අපහාස කරනවයි දල්දා මාලිගාවට අපහාස කරන නේද මෙන්න මේක රැකගන්න සියලු බෞද්ධයන් එක්රැස් වෙන්න කියලා මම කියනවා ඒ වගේම මේ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න සියලු රාජ්‍ය ආයතන සහ පොලිසිය මම මේක ඉදිරි දිනේදී මේ පොත CID එකට දානවා මෙන්න මේ පොත ලියලා තියෙන මහාචාර්ය තරංග දරින්ද වරදක් කළා තියෙනම් ඔහුට නීතිය ක්‍රියාත්මක කරන්න ඕන මේ පොතේ තියෙන කරුණුකාරණා සත්‍ය නම් සියලු නිලංග දැල බණ්ඩාලට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන බෞද්ධ කටයුතු කොමසාරිස්ට්න් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන ඒ වගේම සිංහල බෞද්ධයන් මේ දල්දා මාලිගාව රැකගන්න ඉදිරියට එන්න කියලා මම මේ මාධ්‍ය සාකච්ඡාව ස්තුතියි බොහොම ලක් දෙරණ පුවතකට එහා කී රටගෙන කෙ කුමාක්